දේශයදේ අගේ කරන ඔබ වෙනුවෙන්ම දේශීය කිරිගොවීන්ගෙන් ලබාගන්නා 100%ක්ම දේශීය එළකිරිවලින්ම නිෂ්පාදිත පැල්වත්ත කිරි අනුග්‍රහයෙන් දැන් අපි අහමු වනන්තරේ කතන්දර. වනන්තරේ කතන්දරය කියන මිහිරිතම අඩහෝරාවයි මේ ඇරඹින්නේ. මේ උදාවන නවවසර සියලු දිනාටම සතුට සම්පත ආශ්වාදය ලැබෙන මිහිරිතම නව වසරක් වේවා කියලා මුලින්ම වනන්තරේ කතන්දරේ අසන ඔබ වෙනුවෙන් සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ වෙහෙස මහන්සිය මදකට නිවා ගන්න, හිතට මද අස්වැසිල්ලක් සතුටක් දැනෙන තොරතුරු රැගෙන ඔබට මේ වනන්තරේ කතන්දරේ කියන්න අපට මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ කවදත් සබහා ධර්මයට ප්‍රිය කරන වසවිස වලින් තොර කිරි නිෂ්පාදනයෙන් ජනතාව සුඛිත මුදිත කරන පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයයි. ඒ සඳහා නොමද සහාය අපට ලබා දෙනවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව. රටට කිරි ඉතිරේවා කියන ප්‍රාර්ථනය තමයි කාගෙ තුලත් තියෙන්නේ. මේ කිරි උතුරවන්න එකතු වෙන්න ප්‍රධාන පිළේ නායකත්වයේ ධර්ම කෙනෙක් අපි හමු වුණා. රටට කිරි උතුරවන්න ඉන්න පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා. එතුමා නවතම යෝජනා විවිධ ක්‍රමවිධි භාවිතා කරමින් මේ වෙනකොට සාර්ථකව දියත් කරලා තියෙනවා. ඒ සාර්ථකත්වයට එතුමාට අපි සුභාශිංසන පිරිනමමින් අපි ආරාධනා කරනවා. උදාවන මේ අලුත් අවුරුද්දේ එතුමාගේ සුභ ප්‍රාර්ථනය අපේ දේශයේ අනන්‍යතාවයේ ගොඩනගන අපේ ජාතීන්ට ඔබතුමාගේ සුභ ප්‍රාර්ථනය පිරිනමන්නට. ඔව්, මේ ලබන අවුරුද්ද මම හිතනවා ඉතාමත් සශ්‍රීක හොඳ අවුරුද්දක් වෙයි කියලා. අපි රට හැමෝම කෙන කිරි ඉතිරීමෙන් පටන් ගන්න අඳින මේ අවුරුද්දේ මම හිතන මේ අවුරුද්ද අපි කිරි උතුරනවා කියලා. මොකද හේතුව අපි කිරි දේශීයකරණය කරලා සම්පූර්ණ දේශීය කිරි වලින් අපේ ගවයාගෙන් ගන්න කිරි වලින් අපේ කර්මාන්තය කිරි උතුරවලා රටට කිරි ඉතිරේවා කියලා අපේ රටේ අපිම නිෂ්පාදනය කරන කිරි වලින් මේ රට ස්වයංපෝෂිත වුණු ආර්ථිකයේ ශක්තිමත් වෙන රටක් හැදේ කියලා මම බලාපොරොත්තු වෙනවා. අද අපේ බලාපොරොත්තු වන්නේ ඇත්තතුරු සෙවනට වඩා ඈතට ගිහින් මහා උද්‍යානයක් හැටියට, ජාතික උද්‍යානයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා තියෙන අලියතුන් විශාල වශයෙන් ගැවසෙන වෙනත් සතාසී පාවාට ජනවාස වූ උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව තියෙන තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න. ඔබගේ ඔව්, ඒ වගේම දැන් මේ මෙහෙ එන සංචාරකයින්ට අලියතුන්ට අමතරව මොන මොන සත්තුද දැකීමේ හැකියාව තියෙන්නේ? උඩවලව ජාතික උද්‍යානයේ අලියතුන්ට අමතරව දිවියන්, මුවන්, ගෝනුන්, වලසුන් දකින්න ලැබෙනවා. නමුත් බහුලවම දකින්න පුළුවන් අලියතුන් ඊළඟට මුවන්, ගෝනුන්. නමුත් ගෝනුන් හා දිවියන් මෙහි බහුලව වාර්තා වුණත් දකින්න නොලැබීම තියෙනවා. ඒක අපිට දකින්න ලැබීමේ හැකියාව ගොඩක් අඩුයි. මොකද උඩවලව ජාතික උද්‍යානයේ
දිවියන් 21ක් දැනට සමීක්ෂණයකින් වාර්තා වෙලා තියෙනවා ඉන්න බවට. ඒ වුණත් සංචාරක කණ්ඩායම් යාල ජාතික උද්‍යානයේ තරම් උඩවල ජාතික උද්‍යානයේ දිවියන් නිරීක්ෂණය කරන බවක් වාර්තා වෙන්නේ. උද්‍යානයේ ගංගාශ්‍රිත ප්‍රදේශවල වැඩිපුර දිවියන් දකින්න ලැබෙනවා. ඒ වුණාට එම් ප්‍රදේශයේ දකින්න පුළුවන් පරාසය ගොඩක් අඩුයි, ඝන කැලයක් තියෙන නිසා. ඒ හේතුවෙන් හා මෙම සතුන් සංචාරකයන්ට නිරීක්ෂණය වෙන ස්ථානවලට පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. ඒක පරිසර පද්ධතියේ තියෙන වෙනස් බවක් නිසා, යාල ජාතික උද්‍යානය වගේ ඒ පරිසර පද්ධතියක් නොවන නිසා, විශාල ශාක එහෙම නොවන නිසා දකින්න නොලැබෙන්නේ. නමුත් උඩාලව ජාතික උද්‍යානයේ ප්‍රමාණවත් ගහනයක්, දිවියන්ගේ ගහනයක් ඉන්නවා, 50කට වැඩි ප්‍රමාණයක් ඇතේ කියන එක අපේක්ෂා කරලා තියෙනවා. ඔව්, මම ඔබෙන්නේ ප්‍රශ්නය අහනකොටම නිකන් අපිත් ඉන්නවා කියනවා වගේ මොනරෙගුවේ හඬක් ඇහුණා. මොනර ගහනය කොහොමද? මොනර ගහනය ගැන නම් කියන්න, උන්ගේ ගහනය ටිකෙන් ටික ලංකාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මොකද මොනරගේ ගහනය මුල් අවස්ථාවලදී ඒ කතරගම වගේ වියලි කලාපීය ප්‍රදේශවලට සීමා වෙලා තිබුණා. නමුත් දැන් මොනරගේ ගහනය කාලගුණික විපර්යාස හා පරිසර පද්ධතිවල අපි ඒ කරන වෙනස්කම් නිසා ඒ අයට පහසුවෙන් බිත්තර දාන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ඊළඟට ඒ අයගේ සතුරන් අඩුවීමක් දකින්න ලැබෙනවා. ඒක නිසා මොනරන් ගහනය ඉහළ ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් වාර්තා වෙනවා අලි ඇතුන් ගහන ප්‍රදේශවල අලි මිනිස් ගැටුමත් යම්කිසි ප්‍රමාණයකට තීව්‍ර වෙලා තියෙනවා කියලා. දැන් මේ උඩවලවේ තත්ත්වයට කොහොමද ඒව බලපාන්නේ? උඩවලවේ මුළු ප්‍රදේශයම අලින් බහුලව ඉඳපු ප්‍රදේශයක්. මං සඳහන් කරා 72 ජාතික උද්‍යානයේ පිහිටවන අවස්ථාව වෙනකොට මෙම මුළු ප්‍රදේශයම හේන් වගාව නිසා අලින් ඉඳපු ප්‍රදේශ. ඒ අයට හොඳට සහජීවනයෙන් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. මිනිසා විසින් හේන් කපලා දාලා තියෙනවා. ඒකේ නැවත තෘණ වර්ග හැදෙනවා. අලින්ට හොඳට ආහාර තිබුණා. වර්තමානයේදී කොටසක් ජාතික උද්‍යානයේ විදිහට ඒ අයට වෙන් කරලා තියෙනවා. ඉතිරි කොටසක් මිනිස්සු විසින් භුක්ති විඳිනවා. දැන් සීනි කර්මාන්තය සඳහා උක් වගාවන් හා වෙනත් වගාවන් සඳහා යොදා ගනිමු. එතකොට ඒගොල්ලයි ඉන්න ප්‍රදේශයේ සීමා වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල ඒගොල්ලන්ට ආහාර සීමා වෙලා තියෙනවා. ඊට අමතරව උඩවලව ජාතික උද්‍යානය තුලත් ප්‍රමාණවත් ආහාර මං අරින් කලින් කිව්ව ආකාරයට වනාන්තර ලක්ෂණ වෙනස් වීම නිසා, දියුණු වනාන්තර ලක්ෂණ අත්පත් කර ගැනීමත් සමග ජාතික උද්‍යානයේ තෘණ ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අඩු වෙනවා. මොකද අලියෙක්ගේ ආහාරය සකස් වෙලා තියෙන්නේ තන්තු හා ප්‍රෝටීන කියන අනුපාතය තමයි. එයා දිනපතාම එයාට නිශ්චිත අනුපාතයකට තමයි දිනපතා එයා ආහාර ගන්න. එතකොට එයාගේ ආහාර සකස් වෙන්නේ එයාට නිශ්චිත තන්තු ප්‍රමාණයක් හා ඒකට සරිලන ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙන්න ඕනේ එයාගේ දෛනික ආහාර රටාවට. එතකොට ලපටි තුරුණ වලින් තමයි වැඩිපුරම ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. ඒගොල්ලා තන්තු ලබා ගන්නවා ගස්වල පොතු වගේ කොටස් වලින්. එතකොට අලිමිනිස් ගැටුමට එක හේතුවක් වෙනවා මෙන්න මේ උද්‍යානයේ තුල ආහාර හිග හා ඒගොල්ලයි වාසස්ථාන කුඩා වීම අඩු වීම. එතකොට වනජීවි දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා ගොඩාක් වෙලාවට උත්සාහ කරන දෙයක් තමයි මේගොල්ල එක එක වාසස්ථාන එකට යා කරන අලි මං කඩවල්. දැන් උඩවලව ජාතික උද්‍යානයේ විතරක් කොටු කරලා හිටියානම් අලින් ටික ඒගොල්ලන්ට පායන කාලෙට, ඒ වගේ ඒගොල්ලන්ට ආහාර හිග කාලෙට, ජලය හිග කාලෙට මේකෙන් එළියට යන්න හම්බ වෙන්නේ නැහැ. වෙනත් ප්‍රදේශයක ඒ වගේ තත්ත්වයන් තියෙන කාලෙට මේකට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා වනජීවි දෙපාර්තමේන්තුව විසින් මේ වගේ රක්ෂිත ප්‍රදේශ එකට එකක් යා කරන අලි මං කඩවල් පිහිටවල තියෙනවා. උඩවලව ජාතික උද්‍යානය වටත් ඒ ආකාරයට අලි මං කඩවල් ස්ථාපනය කරලා තියෙනවා. ඒකෙන් ඒ අලින්ට මේ හරහා සංක්‍රමණය වෙන්නේ එක ප්‍රදේශයකින් තව ප්‍රදේශයකට යන්න පුළුවන්. ඒක නිසා අලි මිනිස් ගැටුම අවම කරන්න එක ක්‍රියාමාර්ගයක් විදිහට යොදලා තියෙනවා.
නැලවිලි කොටිල්ල කුසට ආහාර රස පළවැල මහ පොළොවට වැසි වරුසා ගසිනි පැහෙන්නේ දිවියේ නැලවිලි කොටිල්ල කුසට ආහාර රස පළවැල මහ පොළොවට වැසි වරුසා ගසිනි පැහෙන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ යට නැවුම් සුවඳ සුපිපි කුසුම් අග රඳවන අමනි වන ගැප අසිරිය ගස නිසැදෙන් ගසක මහිම වන මිහිදල් සමර ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ ඇතෙන සසල දල මල රැල අත පාමනකට වලකන ඇතෙන සසල දල මල අත පාමනකට වලකන සදා හරිත වන රේඛා දසත මවන් දසක මහිම බල පිහිලත් සුවය සදන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ බල දුබල මහලු වියට සැරයටෙන් ජීවිය බල දුබල මහලු වියට සැරයටෙන් ජීවිය ගත පමනයි දුක සැප දෙකටම ලංවන්නේ අතු ඉතිසි නලන් අයතද සිරන තරන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ ගසක මහිම බල දිවි මඟ සෙව නැලිලන්නේ ඔබ අප එක්ක ළමේ අහන්නේ වනන්තරේ කතන්දරේ. වනන්තරේ කතන්දරේ ඔබට කියන්න අදත් මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ වසවිස නැති එළකිරි නිෂ්පාදන ඔබට ඉදිරිපත් කරන පැල්වත්ත කිරිකර්මාන්තයතනයයි. ආයුබෝවන් ගෝනි බිල්ලෝ, දැන් කෑම කන්නේ නැති අඬන ළමයි අල්ලන්නේ නැද්ද? දැන් ළමයි අල්ලන්න බෑ. ළමයි දැන් අඬන්නේ, උන්දට කනවනේ. අම්මලා ළමයින්ට කෑම හදන සුවඳවල් මට එනවා. දැන් පැල්වත්ත බටර් තියෙනවනේ. කන දෙයකට දැම්මත් ගෑවත් රසයි. 100%ක් නැවුම් එලකිරි වලින් නිපදවන රසගුණ පෝෂණය පිරි පැල්වත්ත බටර්. වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත. ළමයෝ, මටත් කටක් දෙන්නකෝ. පැල්වත්ත බටර් දැම්මත් රසයි ගෑවත් රසයි. දැන් අපි ආයෙත් අහමු වනන්තරේ කතන්දරේ. හොඳයි, දැන් ඔබතුමා කිව්වා අලි මංකඩ වල මේ මිනිස් වාසස්ථාන තියෙනවා කියලා. අපිට දැනගන්නට තියෙන කරුණු අනුව ඔය අලි මංකඩ වල වාසස්ථාන හදාගෙන තියෙන නිසාම අලි මිනිස් ගැටුම වඩාත් උග්‍ර වෙනවයි කියලා. මොකද ඒ වාසස්ථාන හදාගෙන තියෙන්නේ ඒගොල්ලෝ ගිය අලි මංකඩ පාරවල් වල. ඒ පාරවල් හරස් කරලා ජනතාව ඒවේ පදිංචි වුණාම මෙතන අලි මිනිස් ගැටුම නිරායාසයෙන්ම ගොඩනැගෙනවා. ඒ නිසා දැන් කොහොමද ඒ මේ ප්‍රශ්නයට විසඳුම් හොයාගන්නට උත්සාහ කරන්නේ? මං
අලි මිනිස් ගැටුමට මං එක විසඳුමක් විතරයි අලි මංකඩවල් පිහිටවනවා කියන එක රක්ෂිතේ පිහිටවීමට අමතරව මං ඉදිරිපත් කළේ. ඒ ආකාරයට පිහිටවපු අලි මංකඩවල් වල යෝජනා කරපු ස්වාභාවික අලි ගමන් කරන ප්‍රදේශ තමයි මේ ආකාරයට අලි මංකඩවල් විදියට වනජීවි දෙපාර්තමේන්තු විසින් යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේ ඒ උඩවල වටා එහෙම පිහිටවලා තියෙන අලි මංකඩවල් ලුණුගම් වෙහෙර උඩවලව අලි මංකඩක් පිහිටවලා තියෙනවා. මේ ආකාරයට වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය හරහා යන අලි මංකඩවල් පිහිටවල තියෙනවා. මේ ආකාරයට රක්ෂිතයා කරමින් මේ අලි මංකඩවල් පිහිටවීමේදී වනජීවි දෙපාර්තමේන්තුව ඒවායි අනවසර පදිංචිකරුවන් උපරිමයෙන් වන්දිගෙවල හෝ ඒ ආකාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරලා තියෙන උපරිම අවස්ථාවලදී සමහර ස්ථානවල අනවසර පදිංචිකරුවන් හා අනවසර පුද්ගලයන් තවමත් ඉන්න ස්ථාන තියෙනවා. එතකොට අලි මංකඩක් හරස්වීමක් වෙනවා ඒකෙදී. එතින්දී අලින්ගේ ගමන ගම්මාන හරහා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අලි මිනිස් ගැටුම ඇති වෙන්නේ මේ ආකාරයට ඒ අයගේ පරිසර පද්ධති ෂේවීම නිසා, අඩුවීම නිසා, හා ඒගොල්ලන්ට ආහාර නැතිවීම නිසා ආහාර තියෙන ස්ථාන කරා ඒගොල්ලයි අවශ්‍යතා සඳහා ගමන් කිරීම තමයි අලි මිනිස් ගැටුමකට හේතු වෙන්නේ. එතකොට මේක විසඳුමක් විදියට පළවෙනිම උඩවලව ජාතික උද්‍යානයේ ඉස්සෙල්ලම ඒක වටා විදුලි වැට පද්ධතියක් ස්ථාපනය කරලා තියෙනවා. නමුත් උඩවලව කියන්නේ වියලි කලාපීය ලක්ෂණ තියෙන ප්‍රදේශයක පිහිටි ජාතික උද්‍යානයක්. එතකොට පසේ තෙතමනිය නිතරම රඳන ප්‍රමාණය අඩුයි. ඊට අමතරව පසේ පාෂාණ ගත්තොත් ගොඩාක් තිරිවාණ වගේ මිශ්‍ර පාෂාණ තියෙනවා. මේ පාෂාණවල විදුලිය ගමන් කිරීමේ හැකියාව සාපේක්ෂව අඩුයි තෙත් පරිසර පද්ධතියක තියෙන පසට වඩා. ඒ හේතුවෙන් විදුලි වැට පද්ධතිය අපි ස්ථාපනය කළ නමුත් විදුලි වැට පද්ධතියේදී භූගත මාර්ගය ඔස්සේ විදුලිය ගමන් කිරීම යම් කිසි බාධාවක් තියෙනවා. ඒකේ භූගත ප්‍රතිරෝධයක් ඉහළ ප්‍රතිරෝධයක් තියෙනවා. මේ හේතුව නිසා විදුලි වැට පද්ධතියේ මුල් අවස්ථාවේදී ඉතා සක්‍රීයව මේ සඳහා අලින්ට විශාල කම්පනයක් මේ ලැබුණට පසුව මේකෙන් ලැබෙන කම්පනය ඒ අය හුරු වීමක් වෙලා තියෙනවා. මොකද හේතුව භූගත ප්‍රතිරෝධය නිසා ලැබෙන විදුලි ධාරාව ප්‍රබල නොවන තත්ත්වයක් නිසා. ඒක නිසා පසුව මේ අලින් මේ විදුලි වැටට වෙනත් ආකාරයේ හුරු වීම ඇති වෙලා තියෙනවා. ඊට අමතරව අලියා කියන්නේ ගොඩාක් අධ්‍යාපනය ලබන්න පුළුවන් සතෙක්. මොකද උගේ ගොඩක් ආයු කාලය වැඩි නිසා, සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ආයු කාලයට සමාන ආයු කාලයක් අලියෙකුට තියෙන නිසා එයාට අධ්‍යාපනය ලබන්න උරුම වෙච්ච සතෙක්. ඒ වගේ දීර්ඝ කාල ජීවත් වෙන ගොඩක් සත්තුන්ට මේ ඒ වගේ අධ්‍යාපනයක් ලබන්න හැකියාව තියෙනවා. ඒක නිසා මෙයා යම් දෙයක් කරලා ඒක ඊට පස්සේ මතකයේ තබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා අලියා කියන්නේ ප්‍රාථමිකව සවානා වගේ කටුපඳුරු සහිත වනාන්තරවල බිහිවෙච්ච සතෙක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට ඒ වගේ සතෙකුට කටුපඳුරු වගේ බාධකයක් මැඩගෙන යන්න පුළුවන්. ඇත්තටම යාගේ දල තියෙන අලියෙක් නම් දල දෙක උපයෝගී කරගෙන කටුපඳුරු වගේ දේවල් ගස් පෙරලගෙන යන්න හැකියාව යාට තියෙනවා. දල නැති අලියෙක් වුණත් එයාට හොඬින් හා ඔළුවෙන් ඇනලා යම් දෙයක් පෙරලන්න ඉවත් කරන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ගහ පෙරලන්න පාදයෙන් වුණත් එයාට හැකියාව තියෙනවා. ඒක නිසා ඒ ලක්ෂණ පාවිච්චි කරමින් මේ විදුලි වැට පද්ධතිය ගැන එයා ඉගෙන ගන්න දේ පාවිච්චියට අරගෙන විදුලි වැට මග ඇරලා යන්න එයා හොඳින් හුරු වෙලා තියෙනවා. ඒ ආකාරයට විදුලි වැට කණුවට කකුල තියලා පෙරලන එක, ඔළුව තියලා පෙරලන එක, එහෙම නැත්නම් කම්බියක් දලෙන් කඩන එක, එහෙම නැත්නම් වෙනත් කොට හරි මොනවා හරි ගහක් ගෙනල්ලා දාලා විදුලි වැට කම්බිය බිමට පහත් කරලා ඒ හරහා ගමන් කිරීම කියන එක උඩවලව ජාතික උද්‍යානය ආශ්‍රිතව ඉන්න අලින්ගෙන් යම් ප්‍රතිශතයක්. මේ අය ගොඩක් වෙලාවට රංචු විදියට ඉන්න නෙවෙයි, තනි අලි තමයි. තනි අලි පුරුදු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් දැනට විදුලි වැට පද්ධතිය මගින්
අලින් ගම්මාන වලට යන එක වළක්වන එකේ යම් අසාර්ථක භාවයක් දකින්නට ලැබෙන සමහර ස්ථානවලදී මේ මා සඳහන් කර ආකාරයෙන් විදුලි වැට කම්බි පහත් කරලා එහෙම නැත්නම් විදුලි වැට මග ඇරලා මේගොල්ල ගමන් කිරීමේ අවස්ථා දකින්න ලැබෙනවා. හොඳයි, අද අප සමග මේ කතාබහට එක්ුණු උඩවලව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු උත්පල අධාරංග මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ලබන සතියේත් බලාපොරොත්තු වෙනවා උඩවලව ජාතික වනෝද්‍යානයේ තවත් තොරතුරු ඔබතුමත් සමග කතාබහ කරන්න. විශේෂයෙන්ම මෙතෙක් වසර ගණනාවක් පුරා අප සමග රැඳී සිටිමින් සතාසීපාවාගේ ගහකොළ ශාක ප්‍රජාවගේ දියුණුවටත් ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපාරවලටත් අතහිත දෙමින් ජාතික කිරි කර්මාන්තය වඩාත් නගා සිටුවීමට වසවිසවලින් තොර යහපත් පෝෂණයක් ලබා දීමට කටයුතු කරන පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපති ආරේශීල වික්‍රමනායක මහතාටත් අප සුභ ප්‍රාර්ථනා කරනවා. ඒ කාර්ය මණ්ඩලයටත් අප සුභ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් උදාවන නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන වාසනාවන්ත ප්‍රබෝධමත් නිරෝගිමත් සශ්‍රීක වසරක් වේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම යහපතක්ම වේවා. හිත තියලා පහන් පිටක සුවඳ බෙදා බුලත් හතක හිත තියලා අදත් වනන්තරේ කතන්දරේ ඔබට කියන්න මූල්‍ය අනුග්‍රහය.
වසවිස නැති දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනු පැල්වත්ත කිරි. පැල්වත්ත කිරි, අපේදී අරගන්න අපේදී රැකගන්න. මේ අවසන් වන්නේ පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ අනුග්‍රහයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයේ සහ සංවිධානයේ යටතේ ඉදිරිපත් කළ වනන්තරයේ කතන්දරේ තවත් අර්ථවත් පියවරක්. වනන්තරයේ කතන්දරේ ඔබට කියන්න උපදේශකත්වය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතාගෙන්. වනන්තරයේ කතන්දරේ අදත් සම්බන්ධීකරණය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශ ප්‍රධානි හසිනී සරච්චන්. පරිගණක ක්‍රියාකාරීත්වය ඉඳුනිල් උපමාලිකා. නිෂ්පාදක සුජීව ප්‍රශාන්ත. පිටපත සැලසුම හා මෙහෙවීම සුමනා ජයතිලක. මම විජයසිරි බෝපගේ. වනන්තරේ හරිම සුන්දරයි. වනන්තරේ කතන්දරේ ඊටත් වඩා සුන්දරයි. පැල්වත්ත කිරි වීදුරුවක රහ බලමින් වනන්තරේ කතන්දරේ අහනවනම් තවත් සුන්දර වේවි. හොඳයි, ඒ සුන්දර වූ මොහොත ලබන සතියේ සිකුරාදා හවස පහට අපත් සමග ගත කරන්න අමතක කරන්න එපා. සුවදායක වූ පරිසරයක්ම උදා වේවා. ගඟට දොලට පණ දෙන්නේ සතයි ගහ කොළයි, පලා කොළින් ලියනන්නේ මේ සුබදමයි. ගඟේ කොළේ මල් නොපිපෙන දාට ලෝණිමයි, වනේ සතුන් මිලි තලයට අයිනිය දිනටයි. වනේ සතුන් මිලි තලයට අයිනිය.